Right. ආයිබන් පුතේ මෙන්න එක්ස්ප්‍රස් විස් ප්‍රෝග්‍රෑම් එකේ අන්තිම ඒකකය අන්තිම වීඩියෝ එකත් එක්ක මම ඔයාලත් එක්ක එකතු වෙන්නේ මේ පදාර්ථ හා විකිරණ. ඔයාලා දන්නවද මේ වෙනකොට අපේ YouTube channel එකේ Iron Species කියන YouTube channel එකේ ඉතා කෙටි කාලතර මුළු සිලබස් එකෙන් පාඩම් ටික දාලා playlist එකක් හදලා තියෙනවා. ඔයාලට පුළුවන් ගිහිල්ලා බලන්න. මෙන්න ඒකට පස්සේ අවසාන වීඩියෝ එක තමයි මේ පදාර්ථ හා විකිරණ. මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝස් වල මොන හරහට ගැටලුවක් තියෙනවා නම් subject එක හරිනම් මේකේ මොන හර වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවා පුතේ අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඒ වගේම ලයික් එකක් දාන්න මතක කරන්නපා අපේ channel එක subscribe කරලා තියන්න. ඒ වගේම ඔයාලට physics වලට අවශ්‍ය විශේෂ දැනුම මොන හරි අවශ්‍ය නම් අපිත් එක්ක කතා කරන්න ඔයාලට උදව්වක් ගන්න අපේ Telegram group එකේ link එක දාලා තියෙනවා පල්ලා description එකේ. ඒකට ගිහිල්ලා අපේ Telegram group එකට add වෙන්න. පදාර්ථය හා විකිරණ. පදාර්ථය හා විකිරණ. ඔයාලා දන්නවා සිලබස් එකේ තියෙන කෙටිම පාඩම් වලින් එකක් පදාර්ථ හා විකිරණ කියලා කියන්නේ. පොඩි තියරි කොටසක් තියෙන්නේ. ඒ වුණාට ළමයි මේක ගණන් හදන අම්ම මැලි කැමක් දක්වන සමහරක් ළමයි හිතන්නේ සුළු කරන්න අමාරු නැති කියලා. අනේ එහෙම කන්නේ නැහැ. සුළු කිරීම ලේසි ගන්නොත් තියෙන අමාරු ගන්න තියෙන. යාන්ත්‍රදා ගානේ සුළු කිරීම ලේසි වෙන්න පුළුවන් අමාරු වෙන්න පුළුවන්. හැබැයි අපේ දරුවෝ මේක හදන්න ගියාම මේ භෞතික රාශි පැටලව ගන්නවා. ඒ නිසා අපි බලමු රාශින් ටික පැටලෙන්නේ නැතුව හරිද ඒ රාශියෙන් මොකද්ද කියවෙන්නේ? රාශි අර්ථය ඒකකත් එක්ක මුලින්ම තේරුම් ගමු. රයිට්. මම මුලින්ම දේ පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා මම රාශින් කීපයක් අර්ථ දක්ව ගන්නවා. මෙන්න මේ පළවෙනි රාශිය. මොකද ශක්තිය. ශක්තිය. පළවෙනික ශක්තිය. ශක්තිය මනින පුතේ ඒකකේ මොකද්ද? ශක්තියට අපි දාමු E කියලා. E කියලා අකුරක් දාමු. දැන් මේක යාන්ත්‍රික ශක්තිය කියන්නේ කාර්යක්‍රීමේ ශීඝ්‍රතාව. Sorry, යාන්ත්‍රික ශක්තිය කියලා කියන්නේ කාර්යක්‍රීමේ හැකියාව. ඒකකේ මොකද්ද? ජූල්. ඊට පස්සේ අපි යනවා ශක්තිය බෙදීම කාලේ නැන කාර්යක්‍රීමේ ශීඝ්‍රතාව. අපිට කියන මොකක් කියලාද? ක්ෂමතාව කියනවා. ක්ෂමතාව. මම මේකෙදි ක්ෂමතාවට දාන්නම් අකුරක් කැපිටල් P කියලා. රයිට්. අපි යනවා ඊට පස්සේ තවත් භෞතික රාශිය ගැන කතා කරන්න. ඒක තමයි තීව්‍රතාව. 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 තීව්‍රතරම දාන අකුර තමයි I කියන එක. පුතේ තීව්‍රතාව කියලා කියන්නේ E යට AT. නැත්නම් ඒකීය වර්ගඵලයක් කරහා ඒකීය කාලයක් තුල ඊට ලම්බකව ගමන් කරන ශක්ති ප්‍රමාණය. එතකොට ආඩ පුළුවන් මේක ලියා ගන්න P යට A කියලා. එතකොට P ගේ ඒකකය වොට්, A ගේ ඒකකය වර්ග මීටර්. එහෙනම් පුතේ I ගේ ඒකකය අපිට ලියා ගන්න පුළුවන් කොහොමද? Wm ඍණ 2 කියලා. Right? අයිගේ එක කියලා ලියන්න පුළුවන් Wm ඍණ 2 කියලා. හරි. දැන් බලමු අපි මොකද්ද ඊළඟට මේක යටතේ කරන්න තියෙන්නේ කියලා. මුලින්ම පුතේ අපි යනවා මේකට ලැබෙන පළවෙනි සමීකරණය. මුලින්ම අපි කතා කරනවා කෘෂ්ණ වස්තු විකිරණය ගැන. ඒක කෘෂ්ණ වස්තු විකිරණයත් එක්ක ගත්තහම ඔයාලට ලැබෙනවා සයන්ටිස්ට් කෙනෙක්. කවුද සයන්ටිස්ට්? ස්ටෙපාන්. හරිද? ස්ටෙපාන් කියනවා කෘෂ්ණ වස්තුවක ඒකීය වර්ගඵලයකින් ශක්තිය විමෝචනය වීමේ ශීඝ්‍රතාවය. නැත්නම් කෘෂ්ණ වස්තුවකින් තාප විකිරණ විමෝචනය වීමේ තීව්‍රතාව. එයා කියනවා I සමානුපාතිකයි කාටද? T4 බලේ. නැත්නම් I සමානයි සිග්මා T4 බලේ කියලා ගන්න පුළුවන්. මේක අපි කෘෂ්ණ නොවන වස්තුවකට ආදේශ කරන්න පුළුවන්. කෘෂ්ණ නොවන වස්තුවකට පුතේ ආදේශ කරනකොට ඔයාලට ලියන්න පුළුවන් මේක I සමානයි කවුද? E sigma t 4 බලය කියලා. ඊට පස්සේ මේ I ට ඕන නම් දැම්මොත් P යට A. right? එතකොට මේක මේ E sigma t 4 බලය කියලා එනවානේ. එහෙනම් P සමානයි E A sigma t 4 බලය කියලා මේක අපිට වෙනස් කරගන්න පුළුවන් පුතේ. හරි. එතකොට අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙන්න මේක තමයි හොඳම සමීකරණය. එතකොට මේ P කියලා කියන්නේ ඒකකයේ P ගේ what කලින් මම කිව්වා. E කියන්නේ මොකද්ද? පෘෂ්ඨික විමෝචකතා සංගුණකය. එයාට ඒකකයක් නැහැ. පෘෂ්ඨික අවශෝෂකතා සංගුණකයකුත් තියෙනවා. මේක බොහෝ විට E සමානයි A වෙනවා. කෘෂ්ණ වස්තුවක් නම් E සමානයි A සමානයි කාටද? එකක් වෙනවා අනිත් වස්තුන් සඳහා එකට වඩා අඩුයි. වර්ගඵලය m වර්ගය ඉෂ්ටපාණීයතය මේ තියෙන්නේ මොකද්ද? කෙල්වින් උස්සත්තේ 4 බලය. හරි. කෙල්වින් උස්සත්තේ මෙතන තියෙන්නේ. යාගේ 4 බලය තමයි අරන් තියෙන්නේ. රයිට්. අන්නොහම ස්ටෙපාන් සමීකරණය එතනට එනවා.
right ඒක ස්ටෙපාන් සමීකරණ යටතේ වාට ගණන් හදන්න තියෙනවා ඒකට ඊළඟ දැනගන්න ඕන දේ තමයි සූර්ය නියතය කියලා භෞතික රාශියක් සූර්ය නියතය කියන්නේ අපිට සම්මත නැහැ සිලබස් එකේ හැටියට නමුත් ගණන් වලට පුතේ සූර්ය නියතය නම මොකද්ද සූර්ය නියතය කියන්නේ සූර්ය නියතය කියන්නේ මුලින්ම කියන්න ඕනේ මේක සූර්යා සම්බන්ධ නියතයක් නෙමෙයි මේක පෘථිවියට සූර්ය ශක්තිය වැටීමේ ශීඝ්‍රතාව සම්බන්ධ නියතයක් දැන් සූර්යාගේ මෙහෙම ශක්තිය විමෝචනය වෙනකොට මොකද වෙන්නේ මේ තියෙන සන් TS උස්සන්තයේ තියෙනවා කිමුකෝ එතකොට මෙයාගේ ශක්තිය ඇවිල්ලා අපේ පෘථිවියට වැටෙනකොට මෙන්න බලන්න අපි ආර්ද්‍රකයෙන් තිබ්බොත් එහෙම මෙන්න මේ අපි ලම්බකයක් වෙන විදිහට මෙහෙම ගෝලයක් නිර්මාණය කරනවා සූර්යාගේ කේන්ද්‍රයයි පෘථිවිය අතර දුර සිම්පල් ආරෝණ විදිහට අපි ගෝලයක් නිර්මාණය කරනවා එතකොට පුතේ මේ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය ඒ සමානයි 4F R වර්ගය වෙනවා එහෙනම් සූර්ය නීතිය කියන්නේ මොකද්ද සූර්ය නීතිය කියලා කියන්නේ පෘථිවියේ ඒකීය වර්ගඵලයක් මත සූර්ය ශක්තිය පතිත වීමේ ශ්‍රේගතාවය එතකොට මොකද වෙන්නේ කේ කියන්නේ පෘථිවිය ඒකීය වර්ගඵලයක් මත සූර්ය ශක්තිය පතිත වීමේ ශ්‍රේගතාවය ඒ කියන්නේ P බෙදන්න ඕනි A-ගෙන් මොකද P කියන්නේ EA sigma T 4 වලේ මෙතන දාලා අපි මෙහෙම A දාගමු අපි දන්නවා සූර්ය කෘෂ්ණ වස්තුවක් හින්දා E කියන එකක් එනවා මෙතන පෘෂ්ඨ වර්ගඵලය 4F RS ගේ වර්ගයක් එනවා T 4 නේ බලය එනවා ඊට පස්සේ මෙතන වර්ගඵලය ගත්තාම 4F R වර්ගය අමතක කරන්න එපා මේ A කියන්නේ සූර්යාගේ අරය තමයි RS කියලා කියන්නේ පුතේ එතකොට එතන පෘෂ්ඨ වර්ගඵලය මෙතනද දාලා කැපිටල් A කියලා කියන්නේ මේ අපි අඳලා තියෙන රතු පාට ගෝලයක් ඇඳලා තියෙන්නේ මේ අරය කියන්නේ සූර්යාගේ කේන්ද්‍රයන් පෘථිවි පෘෂ්ඨයේ තියෙන දුර අන්න ඒකෙන් පිට ලැබුණා වගේ මේක සුළු වුණාට පස්සේ අපිට K සමානයි කවුද ඉන්නේ හරි සිග්මත් එන්න ඕනේ මෙතන එතකොට RS බෙදීම R වර්ගය right sigma T 4 ని බලය right ඔන්නෝම අපිට ප්‍රතිඵලයක් ගන්න පුළුවන් right එතකොට මෙතන හරියට මම අය ලියන්නම් මෙතන RS බෙදීම simple R සාමාන්‍ය මෙයාගේ අගේ පුතේ 1400ක් විතර එනවා පෘථිවිය සඳහා WM වෙන දෙක අගේ හැබැයි මේක ස්ථිර ගියන්නේ නෙමෙයි මේක කාලුගණික తত্ত্বය ඊට පස්සේ භූ විසමර්ථාව දවල් රාත්‍රී 90 වෙනස් වෙන අගයක් right ඔන්න අපේ කෘෂ්ණ වස්තු විකිරණ ගැන මූලික concept එක තමයි මේ කතා කරලා ඉවර කරේ හරි ඊට පස්සේ right ඊට පස්සේ ළමයි අපි අඳිනවා ප්‍රස්ථාරයක් මොකද ප්‍රස්ථාර අඳින්නේ කෘෂ්ණ වස්තු විකිරණයේ තීව්‍රතාව ප්‍රස්ථාරය ඒ ප්‍රස්ථාරයේ අක්ෂ ටික මෙන්න මෙහෙමයි වෙන්නේ මේ පැත්තට තරංග ආයාමය ඒකකයේ නැනෝමීටර් x අක්ෂයේ තරංග ආයාමය මේක තමයි ළමයි භෞතික විද්‍යාවේ පෙරලියක් හිතන ප්‍රස්ථාරය මතක තියාගන්න හොඳට y අක්ෂය කියන පුතේ i lambda ගේ i lambda කියලා කියන්නේ i යට lambda මොකද්ද යගේ ඒකකය i ගේ ඒකකය w m ඍණ 2 මෙතන ඉන්නේ n m ඍණ 1 නැනෝමීටරයට වර්ග මීටරයට වොට් පුතේ මේක ප්‍රස්ථාරයට මතක ඇති අනිවාර්යෙන්ම මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එන්නේ උස්සන්තය වැඩි වෙන්න මේ ප්‍රස්ථාර විශේෂතා ගොඩක් වෙනවා මොකද්ද වෙන විශේෂතා ටික අහගන්න මේ උස්සන්තයේ T1 T2 T3 T4 එතකොට මොකද වෙන්නේ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් මේ තියෙන උපරිම අගේනේ මේ තියෙන්නේ උපරිම තීව්‍රතාවනේ එයාට අදාළ ලැම්ඩ එකක් තියෙනවනේ ලැම්ඩ එක ගමුකෝ උපරිම තීව්‍රතාවට අදාළ ලැම්ඩ අගය ලැම්ඩ 2 ගමුකෝ උපරිමිතිය අදාළ ලැම්ඩාගේ ලැම්ඩා 3 කියලා ගමුකෝ මෙන්න මෙහෙම පොඩි සිද්ධියක් වෙන පොඩි නෙමෙයි මේක දැවැන්ත සිද්ධියක් මේක අපේ භෞතික විද්‍යාවන් විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි වුණු සිද්ධියක් මේ තියෙන්නේ මොකද්ද මෙතන වෙලා තියෙන්නේ අහගන්න මේ කෘෂ්ණ වස්තු විකිරණයක් ගත්තාම මේකේ වර්ගඵලයේ ගත මේ උස්සන්ත කීපයක් හරි මෙන් බාන මෙන්න විශේෂතා ටික තියෙනවා T එකට වඩා T 2ට වඩා T 3ට වඩා T 4 කියන එක වැඩි වැඩි වෙනකොට වර්ගඵලය මොකද වෙලා තියෙන්නේ A 1ට වඩා A 2ට වඩා A 3 වර්ගඵලයට වඩා A 4 වර්ගඵලය වැඩි වෙනවා ඒ වගේම ලැම්ඩ මොකද වෙලා තියෙන්නේ ලැම්ඩ 1ට වඩා ලැම්ඩ 2 අඩුයි ඊට වඩා ලැම්ඩ 3 අඩුයි ඊට වඩා ලැම්ඩ 4 අඩුයි ඒ වගේම තීව්‍රතාව මොකද වෙන්නේ I 1 තීව්‍රතාවට වඩා I 2 තීව්‍රතාව වැඩි ඊට වඩා I 3 තීව්‍රතාව වැඩි ඊට වඩා I 4 තීව්‍රතාව වැඩි මොන තීව්‍රතාවද මේ කියන්නේ තරංග ආයාමයට තීව්‍රතාව පුතේ උස්සත්ය වැඩි වෙනකොට
වර්ගඵලයේ වැඩි වෙලා ලැම්ඩා අඩු වෙලා තීව්‍රතාව කියන මේ පීක් එක මොකද වෙලා තියෙන්නේ වැඩි වෙනවා මේ පීක් එකට අදාළ වේව් ලෙන්ත් එක මොකද වෙන්නේ අඩු වෙනවා මෙන්න මේක පැහැදිලි කරන්න සයන්ටිස්ට්ලා ලේසුනේ නැහැ ඔයාලා දන්නවා ඇති ඒක රේලිජින් වාදී ඉදිරිපත් කරනවා වීන්ගේ විස්ථාපනවාදී ඉදිරිපත් වුණා ඒකකින්වත් හරි ගියේ නැහැ ඔන්න මේ අතර වීන් කියන සයන්ටිස්ට් ඇවිල්ලා ඉදිරිපත් කරනවා සමීකරණයක් මොකද්ද මේ මේ මේක බලලා මෙන්න මේ උපරිමගයට අදාළව තරංග ආයාමය සහ උෂ්ණත්වයේ ගුණිතය නියතයක් කියලා කියනවා කුෂ්ණ වස්තු විකිරණේ උපරිම තීව්‍රතාවක් සහිත තරංගයේ තරංග ආයාමයත් වස්තුවේ නිර්පේක්ෂ උෂ්ණත්වයත් ගුණිතය මොකද වෙන්නේ නියතයක් කියලා යා කියනවා සී කියන්නේ ඒ නියතේ අගය එතකොට මේක මේ ආලෝකයේ ප්‍රවේගය හිම නෙමෙයි මෙයාගේ ඒකකයේ වෙන්නේ මොකද්ද n මෙයා මීටර් t කියලා කියන්නේ කවුද කෙල්වින් mk හරි මිලි කෙල්වින් හිම නෙමෙයි හරි රයිට් ඔන්න ඔහමයි ඒක සෙට් වෙන්නේ හරි ඊට පස්සේ අපි යනවා පුතේ මේකත් ඊළඟ කොටසට මොකද්ද ප්‍රකාශ විද්‍යුත් ආචරණයට මොකද්ද මේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය වෙන්නේ රයිට් ඔන්න අපි යනවා ඊට පස්සේ ප්‍රකාශ විද්‍යුත් ආචරණයට මේක හම්බෙන් හොයාගත්ත සිදුවීමක් ඒක ප්‍රකාශ විද්‍යුත් බල්බයක් මෙහෙම අපි හදලා ගන්නවා මෙහෙම ගන්නවා වෘත්තාකාර තහඩුවක් ගන්නවා ඒකේ ටාගට් එක විදිහට මෙහෙම තවත් තහඩු කෑල්ලක් තියෙනවා අපි බාහිරින් මෙහෙම විභව බෙදුමකට මේක සම්බන්ධ කළ වෝල්ටියතාව වෙනස් කරනවා මෙතනින් කෝෂයක් දානවා පුතේ හරි ඔන්න ඔහමනේ මේක වෙනස් කරන්නේ එතකොට මෙතනට දානවා අපි මයික්‍රෝමීටරයක් දානවා ඒ වගේ අග්‍ර දෙක අතර වෝල්ට්මීටරයක් දානවා දාලා අපි අඳිනවා මොකද්ද වෙන්නේ කියලා බලනවා කොහොමද මෙයාට පතිත වෙන්න සලස්සන ළමයි මොකද්ද ප්‍රකාශ ප්‍රකාශ කියලා කියන්නේ ආලෝකය එක්ස් කිරණ හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාතයක් සහිත ඒවා ඒක පතිත වුණාම මේකෙන් ඉලෙක්ට්‍රෝන ගැලවෙනවා ඉලෙක්ට්‍රෝන ගැලවිලා ගැලෙන ඉලෙක්ට්‍රෝන ටික මෙන්න මේ දක්වා ඇදලා යනවා එයාට අදාළව අපි අඳිනවා ප්‍රස්ථාරයක් කොහොමද අඳින්නේ බාහිරෙන් ලබා දෙන විභව අන්තරය සහ ධාරාව අතර ප්‍රස්ථාරයක් ඒ ප්‍රස්ථාරය ප්‍රතිනිකන් දැලා අදහසක් ගත්තොත් මේ වගේ හැඩයක් එනවා ඒ කියන්නේ විභව අන්තරය වැඩි කරන වැඩි කරන ධාරා වැඩි වෙලා ධාරා නියතගයටපත් වෙනවා විභව අන්තරය පැත්ත මාරු කරලා වැඩි කරනකොට එක්තර අවස්ථාවක ඉලෙක්ට්‍රෝන අතර වෙනවා අපි කියන එකට ස්ටොප් වෝල්ටේජ් එක නැත්නම් මොකද්ද නැවතුම් විභවය කියලා කියනවා හරි ඊට පස්සේ අපි බලනවා මේ ප්‍රස්ථාරට අනුව මේ ප්‍රස්ථාරයේ මොන මොන සාධක අතර වෙනස් වෙයිද එතන පතිත වෙන විකිරණේ අපි එකක් අඳිනවා මොකද්ද සංඛ්‍යාතය නියත වෙන විදිහට නියතව තීව්‍රතාව වෙනස් කිරීම ග්‍රාෆ් එක අඳිනවා එතකොට යාගේ VI ප්‍රස්ථාරය ගත්තොත් මොකද වෙන්නේ? ඒ සංඛ්‍යාතේ නියත වෙන පරිදි තීව්‍රතාව වෙනස් කරනවා. පුතේ සංඛ්‍යාත නියත නම් මෙයාගේ නැවතුම් විභවය වෙනසක් ඇති වෙන්නේ නැහැ. හරිද? වෙනසක් ඇති වෙන්නේ මේක මෙතනින්ම හැරෙන්න ඕනේ නෑ පුතේ. හරි. ඔන්න ඔහම රයිට් ඔයගේ වෙනස් වෙනවා. එතකොට මේකෙදි සංඛ්‍යාත නියත වෙලා තිබ්බොත් එහෙම මේ තියෙන මොකද්ද? ධාරාව. මොකද්ද? අයි ධාරාව තීව්‍රතාවත් එක්ක පුතේ තීව්‍රතාවත් එක්කිට සමානුපාතිකව ධාරාව වැඩි වෙලා තියෙනවා. නැත්නම් ප්‍රස්ථාරයක් ගත්තොත් එහෙම තීව්‍රතාවත් එක්ක ධාරාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. රයිට් අපි ඊට පස්සේ අඳිනවා මොකද්ද තීව්‍රතාව නියත වෙන පරිදි තීව්‍රතාව නියතව අපි සංඛ්‍යාතය වෙනස් කරනවා සංඛ්‍යාතය වෙනස් කිරීම ඒ තීව්‍රතාව නියත වෙන පරිදි පුතේ සංඛ්‍යාතය වෙනස් කරොත් එහෙම ඒ ප්‍රස්ථාරයේ මරු අරකට මරු මේකට මරු මේකෙදි මේ නැවතුම් විභවය වෙනස් වෙනවා. හරි.
එකන මෙතන v1 v2 v3 ඒ කියන්නේ මෙතන වෙලා තියෙන ප්‍රතිේ මොකද්ද තීව්‍රතාව මේ අවස්ථාවේදී නැවතුම්බිබේ vs කියන එක මොකද වෙලා තියෙන්නේ නියතයි මෙතෙන්දී සම්පෘප්ත ධාරාව ප්‍රතිේ නියතයි හැබැයි ෆ්‍රීකවන්සි එක වැඩි කරනකොට මොකද වෙලා තියෙන්නේ නැවතුම් විභවය එන්න එන්න මොකද වෙලා තියෙන්නේ වැඩි වෙනවා රයිට් ඔන්න මේක ටික තමයි මේක ලැබෙන විශේෂ ප්‍රස්තාර ටික හරි ඔන්න විශේෂ ප්‍රස්තාරයක් අපි ගත්තා හරි දැන් බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැන් මෙන්න මේ ගැන අධ්‍යයනය කරලා ඇල්බර්ට් අයින්ස්ටයින් මොකද කරන්නේ ඉදිරිපත් කරනවා එයාගේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය සම්බන්ධ සමීකරණය right මේ තියරි ටිකත් එක්ක අපිට මොනවද මේකේ ලැබෙන්නේ සම්බන්ධතා එකක් තමයි අර නැවතුම් විභව යටතේ නතර වෙන්නේ උපරිම ශක්තියක් තියෙන ඉලෙක්ට්‍රෝන. එතකොට අපිට එකක් ලියන්න පුළුවන් k max උපරිම චාලක ශක්තිය සමානයි නැත්නම් භාගයක් m v m වර්ගයේ සමානයි e v s කියලා ගන්න පුළුවන්. මේක සමීකරණයක්. ඊට පස්සේ 5 කියන්නේ කාර්ෂිතය. දේහලිය සංඛ්‍යාතය කියලා එකක් සංඛ්‍යාතයක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන මුක්ත කරන්නම් දේහලිය සංඛ්‍යාතයට වඩා වැඩි සංඛ්‍යාතයක් සහිත ආලෝකයේ පතිත වෙන්න ඕනි. මේකේ F0 ට වඩා අනිවාර්යෙන් F කියන එක වැඩි වෙන්න නැත්නම් ඉලෙක්ට්‍රෝන ගැලවෙන්නේ නැහැ. ඊළඟට අපිට තව එකක් අඳින්න පුළුවන්. ශක්ති සංසිතියෙන් දාලා කියන මොකද්ද? ගැලවෙන ඉලෙක්ට්‍රෝන චාලක ශක්තිය සමානයි HF minus 5 කියලා. මෙන්න මේක තමයි අයින්ස්ටයින්ගේ ප්‍රකාශ විද්‍යුත් සමීකරණය කියලා කියන්නේ. K max සමානයි HF minus 5. HF කියලා කියන්නේ පතිත වෙන ෆෝටෝනවල ශක්තිය 5 කියලා කියන ප්‍රති මොකද්ද? කාර්ෂිතය. එතකොට කාර්ෂිතයට කොටසක් වැවුනාට පස්සේ ඉතිරි ශක්තිය ඉතිරි ඉලෙක්ට්‍රෝන ටික තමයි අනිත් පැත්තට ගමන් කරන්නේ. චාලක කියන්නේ කාර්ෂිතේ ශක්තිය කොටසක් වැවුනාට පස්සේ ඉතුරු ශක්ති ඉලෙක්ට්‍රෝනයට චාලක ශක්තියක් විදිහට ප්‍රතිේ ලැබෙනවා. අපිට ඕන මේකත් අපට සකස් කරන්න පුළුවන්. K max දාන්න පුළුවන් EVS කියලා. HF ඍණ F0 කියලා නම් ගන්න පුළුවන්. මම තව ස්ටෙප් එක ගන්නම් මෙතන K max කියලා අරගෙන. එතකොට මේ බලන්න K max සමානයි HF ඍණ F0 කියලා ගන්න පුළුවන්. right එතකොට මම ආයි කියනපතේ මෙන්න මේ මම මේ කරන එක්ස්ට්‍රා ෆිසික්ස් ප්‍රෝග්‍රෑම් එක පට්ට වැදගත් ඇයි සාමාන්‍ය සබ්ජෙක්ට් එක සුළුෙන් හෝ දැනගන්න දරුවන්ට ඒ වගේම ආ A එකක් B එකක් ගන්න ළමයි ඉතා ඉක්මනින් මුළු සිලබස් එකම ආපහු ටච් කරන්නත් මේ වීඩියෝස් මාලාව ඉතා වැදගත් ඇයි ඒ වගේම මගේ පුතේ වාගාව කිසිම තියරි දැනුමක් නැත්නම් ඔයාට මේක හරියන්නේ නැහැ තේරුණාද ඔබ වෙනුවෙන් තියරි මොකුත් දන්නේ නැති. නැත්නම් මේ පාර හරි ඊළඟ පාර පිසිස් කෙලෙවෙයි වගේ හිතන බයෙන් ඉන්න දරුවන්ට ගොඩ දැමීම සඳහා වෙනම ප්‍රොජෙක්ට් එකක් මම පටන් ගන්නවා. රයිට්. ඒ ගැන විස්තරත් අපි Telegram group එකේ දාන්නම්. ඒ නිසා ඔබ අනිවාර්යෙන් අපේ Telegram group එකට පුතේ ඇඩ් වෙන්න පල්ලෙහා description එකේ තියෙනවා. රයිට්. මේ විකල්ප ප්‍රකාශන. ඔබට තව ඕන නම් පුළුවන් මේකට ගන්න K max the EVS HF ඍණ HF not vs සමානයි h බෙදීම e f ඍණ hf not බෙදීම e කියලා ගන්න පුළුවන් මොකද්ද මෙයාගේ pattern එක y සමානයි mx ඍණ c pattern එකටයි set වෙන්නේ ඊට පස්සේ අපිට ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන් මේකට මොකද මේ ප්‍රස්ථාරය සංඛ්‍යාතයත් එක්ක අපි අඳිනවා vs ප්‍රස්ථාරය අඳුත් එහෙම මෙන්න මේ වගේ සරේකාවක් එනවා. හරි. එතකොට මෙයාගේ අනුක්‍රමණය. අනුක්‍රමණය කියලා කියන්නේ h ට ඊට hf not බෙදීම e ගත්තාම මේක තමයි අන්තක්ඛණ්ඩය. එතකොට m සමානයි කාටද? h බෙදීම e ට c සමානයි කාටද? hf not බෙදීම e ට. පුතේ මේ දෙකෙන් ගන්න පුළුවන් c බෙදීම m කියන්නේ කවුද? f not. f not කියලා කියන්නේ ලෝහේ අර කා මේ දේහලිය සංඛ්‍යාතය කියන එක අපිට සෙට් වෙනවා. හරි. එතකොට මේ F0 කියන එක පුතේ ලෝහය මත තමයි තීරණය වෙන්නේ. ඒ නිසා
මතක තියාගන්න if not තීරණය වෙන්නේ ලෝහය මත. ඒ කියන්නේ ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන ගැලවෙන ලෝහය මත. ඒ ලෝහයට අදාළ දේහලිය සංඛ්‍යාතයක් තියෙනවා. ඒ නිසා පතිත වෙන ඉලෙක්ට්‍රෝන වලට ඒ සංඛ්‍යාතය වැඩි සංඛ්‍යාතයක් තියෙන්න ඕනේ. වෙනත් ලෝහ ගත්තොත් මේ ප්‍රස්ථාරයේ මේ විදිහට මේ ඔක්කොම ටික එකිනෙකට සමාන්තර රේඛා වශයෙන් මේ වගේ තියෙයි. ඔය වගේ තමයි තියෙන්නේ. Right F එක VS ප්‍රස්ථාරය. Right ඔන්නෝම අපිට මේක ප්‍රකාශුත් ආචර්ය සම්බන්ධ ප්‍රදේ සමීකරණ ටික ලබා ගන්න පුළුවන්. හරි. Right පුතේ නහ ගන්න හොදට. දැන් ඔන්න ඊට පස්සේ ප්‍රකාශුත් ආචර්ය ඉවර වුණා. දැන් මෙන්න මේ කලින් අපි කතා කරපු කුස්සමස්ති කියන ප්‍රස්ථාරයේ තියෙන්නේ. ඒක භෞතිකීතන පැහැලිකන බැරුණානේ. අන්නේ බැරවන හින්දා ඒක පැහැලිකන ඉදිරිපත් වුණා කවුද? ප්ලාන්ක් කියන සයන්ටිස්ට්. එයා මොකද කරේ? එයා කියනවා එයා පොඩ්ඩක් අමුතු මතයක් ඉදිරිපත් කරන්න. ෆිසික්ස් පැත්තේ දාලා මැක්ස්වෙලින් තමයි ග්‍රාෆික් පුස්තක ෆිසික්ස් අලුත් තීරයක් ඉදිරිපත් කරන්නේ. එයා අපි ඉදිරිපත් කරන ප්ලාන්ගේ කල්පිත කියලානේ. එතකොට එයා කියනවා පරමාණු දෝලක ශක්තිය විවික්තයි. ඒකට තියෙන පුළුවන් HF ගුණාකාර විතරයි. HF ගුණාකාර වලින් ශක්තිය ලබාගෙන ඉහළ ශක්ති මට්ටම් වලටත් ඉහළ ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන වලට HF ගුණාකාරයෙන් ශක්තිය පිට කරලා පහළ ශක්ති මට්ටම් වලටත් යන්න පුළුවන් කියලා ප්ලාන්ක් ඉදිරිපත් කරන සමීකරණය දන්නවා. ඊ සමානයි HF කියන එක ලබා ගත්තා. පුතේ ඊයසේ මෙන්න මේක හරිද හොඳට ස්ටඩි කරලා ආලෝකයේ ප්‍රකාශ විද්‍යුත් ආචරණයට තමයි කවුද ඇල්බර්ට් අයින්ස්ටයින් ඉදිරිපත් කරන්නේ අයින්ස්ටයින්ගේ සමීකරණය. අපි ඉස්සෙල්ලා කතා කරේ අයින්ස්ටයින්ගේ සමීකරණය. ඒක ඉදිරිපත් කරන්න පුතේ කවුද? මෙන්න මේ E සමාන HF සමීකරණය අවබෝධ කරගෙන තමයි අයින්ස්ටයින් ඉදිරිපත් කරන්නේ ආලෝකය සඳහා. ප්ලාන්ක් කතා කරේ පරමාණුක දෝලක සඳහා. අයින්ස්ටයින් එක ඉදිරිපත් කරන්නේ ප්‍රකාශ සඳහා නැත්නම් ආලෝකය සඳහා. ඕක ඉතාම සීමුලට දාගන්න. ඒ සමාන HF සමීකරණය ප්ලාන්ක් ඉදිරිපත් කරන්නේ පරමාණුක දෝලක සඳහා කෘෂ්ණ වස්තු විකිරණයේ තිබුණු ගැටලුව निराකරණය කරගන්න. අයින්ස්ටයින් ඉදිරිපත් කරන එක ඒ තීරියෙම ආලෝකයේ සඳහා පුතේ. ඊට පස්සේ ඔන්න මෙතන පොඩි මත ගැටුමක් ඇති වෙනවා. අර අයින්ස්ටයින් කියනවා එතකොට මේ තරංග ආලෝකය තරංගයක් නෙමෙයිද? එන ආලෝක අංශුවක්ද? දැන් මොකද ආලෝක අපි දන්නවා පරාවර්තනයේ වර්තනයේ විවර්තනයේ නිරෝධනයේ කියන ක්‍රියාවලිය ලක් වෙනවනේ. එතකොට මෙතන විදියට ඉලෙක්ට්‍රෝන ගලවන්නම් ආලෝකයට අංශුමේ ගුණ පෙන්වුම් කරන්න ඕනේ. ඒ නිසා එතෙන්දී කියනවා මොකද්ද? අලුත් මතයක් අපි ලබා ගන්නවා. ආලෝකයට තියෙනවා දෙබිඩි පිළිවෙතක්. එයාට තරංගමේ ගුණ පෙන්වුම් කරන්න පුළුවන්. එයාට ආලෝක එයාට අංශුමේ ගුණ පෙන්වුම් කරන්න පුළුවන් කියලා දෙබිඩි හැසිරුමක් තියෙනවා කියලා ආලෝකය ගැන කතා කරනවා. ඒක අහගත්ත කවුද? ඩී බ්‍රොග්ලි. ඩී බ්‍රොග්ලිට ඒක ඇහිලා ඩී බ්‍රොග්ලි කියනවා එහෙනම් ආලෝකයට පුළුවන් නම් දෙබිඩි හැසිරුමක් පෙන්වන්න කරන්න ඉලෙක්ට්‍රෝන උන්ටත් පුළුවන්. ඉලෙක්ට්‍රෝන අංශුනේ ඒගොල්ලන්ටත් පුළුවන් ඒ තරංගමය ගුණ පෙන්වන්න කරන්න කියලා ඩී බ්‍රොග්ලි කියනවා. ඒ අනුව ඩී බ්‍රොග්ලි ඉදිරිපත් කරනවා ඉලෙක්ට්‍රෝනය තරංගමය ගුණ පෙන්වන්න කරනවා නම් නැත්නම් අංශුවක් තරංගමය ගුණ පෙන්වන්න කරනවා නම් එයාගේ තරංග ආයාමයක් තියෙනවා. ඒක පෙන්වන්න කියලා ලියනවා සම්බන්ධයක් විදිහට ලැම්ඩා සමානයි එච්චට පී කියලා. හරි මොකද මේ p කියන්නේ? p කියලා කියන ප්‍රති ගම්මිතාව mv. එතකොට ලැම්ඩා කියලා කියන්නේ d බ්‍රොග්ලි තරංග ආයාමය. h කියන්නේ ප්ලාන්ක් නියතය. m කියලා කියන්නේ ස්කන්ධය. v කියන්නේ කවුද? ප්‍රවේගය. Right. ඔන්න ඊට පස්සේ හරි අපිට ඕන ළමයි මේකේ පොඩි පොඩි ව්‍යුත්පන්න කිරීම ටිකක් කරන්න පුළුවන්. අපි දන්නවා චාලක ශක්තිය භාගයක් mv වර්ගය කියන එක ඔන්න ලියා ගන්න පුළුවන්. ඒ සමානයි භාගයක් p වර්ගයට m කියලා. එතකොට p වර්ගය සමානයි කවුද? 2ක් em. එහෙනම් p සමානයි කවුද? වර්ගමූල ඇතුළේ 2ක් em. මේක ආදර්ශ කරාම ලැම්ඩා සමානයි h ට වර්ගමූල 2ක් em කියලා සමීකරණයක් ගන්න පුළුවන්. ඒක විකල්ප ප්‍රකාශනය. හරි. දැන් මම වේගෙන් කියන් යනවා. ආඩ පුළුවන් වීඩියෝ එක පෝස්ට් කරලා ඒක හොඳට ලියා ගන්න. හරි. රයිට් පුතේ. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න අපි
යනවා ඊළඟ කොටස x skin ගැන තියෙනවා x skin වල නලය මොකද්ද ඊට පස්සේ ඒක සමීකරණ ලොකුවට ඉන්නේ ප්‍රකාශතාත්මක ප්‍රතිසමක්‍රියාවලියක් කියලා x skin ගැන සිලබස් එක ඊට පස්සේ කතා කරනවා x skin ලක්ෂණ කිහිපයකට දැනගන්න ඊට පස්සේ අපි අට ගහනා මොකටද විකිරණ සීලතාවට විකිරණ සීලතාව ද විකිරණ සීලතාව කියලා කියන්නේ ද විකිරණ ශක්තිය දැන් අපි ගත්තොත් බර වැඩි මෙහෙම මූල ද්‍රව්‍යයක් ගත්තොත් නැස්ටි අස්ථායි මූල ද්‍රව්‍ය තියෙනවා ඒගොල්ල මොකද ගන්නෙ ඇල්ෆා බීටා ගැමා රයිට් අංශු ෂේ වෙලා අලුත් නැස්ටියක් බවට පත් වෙනවලු මොනවද ඇල්ෆා කියලා කියන්නේ ඇල්ෆා කියලා කියන්නේ පුතේ හීලියම් නැස්ටින් වලට ඇල්ෆා කියලා කියන්නේ හීලියම් නැස්ටි වලට හීලියම් නැස්ටියක් කියලා කියන්නේ HE දන දෙකයි HC දන දෙකට තියෙන පුතේ ප්‍රෝටෝන දෙකක් තියෙනවා නියුට්‍රෝන දෙකක් තියෙනවා බීටා බීටාගේ ප්‍රභේද දෙකක් තියෙනවා මගේ පුතේ එකක් බීටා ප්ලස් අනිත් එක බීටා මයිනස් බීටා ප්ලස් කියලා කියන පුතේ පොසිටෝන බීටා මයිනස් කියන්නේ ඉලෙක්ට්‍රෝන හැබැයි බීටා මයිනස් කියන්නේ මොනවද කියලා හොත් ඉලෙක්ට්‍රෝන කිව්වොත් ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ බීටා මයිනස් කියන්නේ අධිවේගී ඉලෙක්ට්‍රෝන කියලා කියනවා. ඒ කියන්නේ ගමන් කරන ඉලෙක්ට්‍රෝන තමයි මගේ පුතේ බීටා මයිනස් කියලා කියන්නේ. රයිට්. ඊට පස්සේ ගැමා කියලා කියන්නම් හැබැයි ශක්තියක් ඒක විකිරණයක් විකිරණ ශක්තියක් කියලා අපිට කියන්න පුළුවන්. දැන් ඊළඟට අපිට තියෙන නෂ්ටික ප්‍රතික්‍රියා තියෙනවා. මොන නෂ්ටික ප්‍රතික්‍රියා කියලා කියන්නේ? එකක් තමයි ඇල්ෆා විමෝචනය. මොකද ඇල්ෆා විමෝචනය කියලා කියන්නේ අපි ගත්තොත් උන බර වැඩි මූල ද්‍රව්‍ය මම ගන්න XA Z කියලා ගන්න ඒක ඇල්ෆා විමෝචනයෙන් ලක් කරොත් එහෙම අලුත් එකක් හදනවා Y කියලා හැදෙන එක A ඍණ 4යි Z ඍණ 2යි ඇල්ෆා 4යි 2යි කියලා අපිට ලියන්න පුළුවන් ස්කන්ධ ක්‍රමාංකය තමයි A කියන්නේ පරමාණු ක්‍රමාංකය තමයි Z කියලා කියන්නේ तो आप तीन रासायनिक समीकरण आप नष्टिक समीकरण मिन्न मे वे लिया पुलवा इट पास बीटा माइनस विमोचन बीटा माइनस विमोचन कथा करो ये एक्स इजेड तीनवादनवा अलुते वाइकते स्कंद परमाणु क्रमांक එකකින් වැඩි වෙනවා මොකක් හින්දද බීටා මයිනස් කෙනෙක් විමෝචනයෙන් හින්දා මතක තියාගන්න මෙතනදී තවත් අංශු විශේෂයක් යනවා ප්‍රතිනිউট්‍රිනෝවා ප්‍රතිනිউট්‍රිනෝවාක් මෙන්න බීටා මයිනස් විමෝචනය වෙනකොට සමීකරණය ඊට පස්සේ තියෙනවා තව එකක් මොකද්ද බීටා ප්ලස් කී විමෝචනය බීටා ප්ලස් විමෝචනය එතකොට වෙන්නේ A X Z තිබ්බා හදනවා කවුද y කියලා හදනවා එතකොට ඒකේ නිස්කන්ධ ක්‍රමාංකය එකමයි මෙතන z ධන එක නෙමෙයි z ඍණ එක වෙලා බීටා ප්ලස් වෙලා මෙතන හදනවා නියුට්‍රිනෝවක් හදනවා ප්‍රතිනියුට්‍රිනෝවක් නෙමෙයි පුතේ නියුට්‍රිනෝවක් හදනවා ඔන්න ඔහොමයි මේක සම්බන්ධතාව ටික සෙට් වෙන්නේ හරි දැන් ඔයා බලයි ඊට පස්සේ ගැමා විකිරණය ගැමා විමෝචනය කොහොමද වෙන්නේ කියලා ගැමා කියලා කියන්නේ පුතේ ශක්තියන්නේ ගැමා වලදී නෂ්ටියේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒකේ වෙන්නේ මොකද්ද? සැකබුණු අවස්ථාවේ ඉඳන් නෂ්ටිය භූමි අවස්ථාවට පත් වීමක් විතරයි. නැත්තම් x a z කියන එක අපි කියමු අස්ථායි සැකබුණු අවස්ථාව තිබ්බ කියලා. ඒක හැදෙනවා x a z කියන ස්ථායි අවස්ථාවට ගැමා විමෝචනය වෙලා. හරි. ඔන්න ඔක තමයි ගැමා විමෝචනය වෙන්නේ. ඔන්න ප්‍රධාන වශයෙන් නෂ්ටික සමීකරණ තුනක් තියෙනවා ඒ තුන තමයි මම මේ ශෙනික බෝඩ් එකට ගත්තේ හරි ඊළඟට අපි යනවා ෂේ විකින් ෂේ වීමේ ශිගතාව සඳහා තියෙන සම්බන්ධතාව ලබා ගන්න ෂේ නියමයේ ගන්න යනවා මොකද ළමයි ෂේ නියමයේ දිවෙන්නේ ඒක කියන්නේ මෙන්න මෙහෙම කතාවක් මොකද්ද මේ වගේ මූල ද්‍රව්‍යයක් තිබ්බ කියමුකෝ නැස්ටි අස්ථායි මූල ද්‍රව්‍ය තිබ්බ මෙහෙම එතකොට ඒකේ x ප්‍රමාණයක් තියෙනවා එයාගෙන් හැදෙනවා අලුත් ප්‍රභේදයක් කවුද හැදෙන්නේ
y හැදෙනවා y ව හැදෙනවා x කින් y හැදෙනවා එතකොට මේක කියනවා මේ ෂේවීමේ ශ්‍රේගතාවේ dn dt සමානුපාතිකයිලු ඒ අවස්ථාවේ පවතින අස්ථායි නෂ්ටීන් සංඛ්‍යාවට පුතේ dn dt කියන්නේ ෂේවීමේ ශ්‍රේගතාවය හරිද ශ්‍රේගතාවන කාලයෙන් බෙදුවම මේක අවකල සමීකරණ තියෙන බයෝ කරන කෙල්ලන්ට ශේෂයෙන් කියන බය වෙන්න එපා කොල්ලොත් තමයි බය වලට අදාළ නෑ මේක මැස්කන් ළමයි නම් දැනගන්න ඕනි හරි එතකොට dn යට dt සමානයි ලැම්ඩා n කියලා අපිට මේක ලියා ගන්න පුළුවන් ලැම්ඩා කියන්නේ නීතිය හැබැයි අඩුවීමක් නිසා පුතේ මේක අපිට ඍණ ලකුණක් ඕන නම් දාන්න පුළුවන් කොහොම සම්මත සම්බන්ධයක් අපිට එනවා මේක හැබැයි ඊට පස්සේ අනුකලනය කරලා හරිද දැන් t සමානයි බිඳුවේදී අපිට තිබ්බ කියමුකෝ නස්ටින් n නොට් සංඛ්‍යාවක් සිම්පල් t කාලෙකේ තියෙනවා නම් නස්ටින් n t සංඛ්‍යාවක් මේ දෙකේකට බැලන්ස් කරලා අපි ලියනවා n t සමානයි n නොට් e ඍණ ලැම්ඩා t කියලා සමීකරණයක් ගන්න පුළුවන් ඊළඟට මේ පවතින නස්ටින් සංඛ්‍යාව අර්ධයක් වෙන ගතවන කාලය ඒ කියන්නේ මේ np එක n0 බෙදීම දෙකක් වෙන ගතවන කාලය පුතේ නියතයක්ලු ඒ කාලෙට කියනවා අපි අර්ධ ජීව කාලයක් කියලා t භාගය එතකොට මේක ඒකෙන් භාගයක් වෙන ගතවන කාලය දෙකක් t භාගයක් වෙනවා පුතේ ඒක තවත් භාගයක් වෙන ගතවන කාලය තුනක් t භාගයක් වෙනවා right ඔය වගේ පොඩි සම්බන්ධතාවක් තියෙනවා මේක අපිට ප්‍රස්ථාරකින් අඳින්න පුළුවන් මේ වගේ කාලය මෙතනට දාලා නෂ්ටින් සංඛ්‍යාව np කියන එක ඕම අපි ගත්තොත් එහෙම මේක ප්‍රස්ථාරේ පුතේ මෙන්න මේ වගේ වක්‍රයක් එනවා ඒ වක්‍රයේ කතන්දරය මෙහෙමයි වෙන්නේ මෙතන n0 නේ භාගයක් එනවා n0 බෙදීම දෙකයි එයා භාගයක් එනවා n නොට් බෙදීම 4යි. එයා භාගයක් එනවා n නොට් බෙදීම 8යි. n නොට් බෙදීම දෙකක් කරනනම් පුතේ ඒ කාලය t භාගයයි. n නොට් බෙදීම 4ක් කරනනම් පුතේ ඒ කාලය දෙකක් t භාගයයි. n නොට් බෙදීම 8ක් කරනනම් පුතේ ඒ කාලය 3ක් t භාගයයි. ඔන්න ඔහම ලස්සන සම්බන්ධයක් අපිට ගන්න පුළුවන්. ඒ සම්බන්ධය අනුව අපිට මේක තව පොඩ්ඩක් සුළු කරගන්න පුළුවන් කොහොමද nt ට දැන් nt සමානයි n0 e ඍණ ලැම්ඩා t තියෙනවනේ එතකොට මේක ගන්න පුළුවන් n0 බෙදීම 2 දාලා n0 දාලා e ඍණ ලැම්ඩා t භාගය දානවා අර්ධ ජීව කාලය දාලා මේක සුළු කරතුත එනවා අපිට t භාගය සමානයි log e පාදයේ 2 යට ලැම්ඩා කියලා මේක අදහස t භාගය සමානයි ln 2 යට ලැම්ඩා ln 2 කියලා කියන පුතේ 6.693 යට ලැම්ඩා මේ විභාගයට සමහරක් ආ දෙන්න පුළුවන් නොදෙන්න පුළුවන් අපි මතක තියාගෙන යමු හරි අමුතේ මතක තියාගෙන යන්නේ ගණන් හන්දරුවන් නිකාම්ම මේවා මතක හිටිනවා ඔන්න ඕක ටික තමයි පුතේ තියෙන මොකද්ද විකිනශීලතාව යටතේ කතා කරන්න මයි ඊට පස්සේ අපි යනවා අපේ පාඩමේ අවසාන ඒකකයේ අවසාන කොටස යනවා අපි කතා කරනවා පරමාණුක ශක්තිය ගැන මොකද්ද පරමාණුක ශක්තිය කියලා කියන්නේ ඔයාලා දන්නවා පරමාණුක ශක්තිය කියලා කියන ළමයි නැත්නම් පරමාණුක අපි කියන නෂ්ටික බන්ධන ශක්තිය කියලා නෂ්ටික බන්ධන ශක්තිය කියලා කියන්නේ දැන් මේකේ ළමයි තියෙනවා නම් මෙහෙම නියුට්‍රෝන ටිකක් සහ ප්‍රෝටෝන ටිකක් මෙහෙම තිබ්බහම හරි පුතේ මේ ටික එකතු වෙලා නෂ්ටියක් හැදෙනවා කියන්නකෝ හරි ඔහම නෂ්ටියක් හැදෙනවා කියන්නකෝ එතකොට මේ නියුට්‍රෝනයි ප්‍රෝටෝනයි එකතු වෙලා නියුට්‍රෝනයි ප්‍රෝටෝන එකතු වෙලා නෂ්ටිය හැදෙනවම මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මොකද්ද මෙතන තියෙන නියුට්‍රෝන සහ ප්‍රෝටෝන එකතුව පුතේ වැඩිලු නෂ්ටියේ තියෙන නියුට්‍රෝන ප්‍රෝටෝන එකතුවට එතකොට මෙන්න මේ ශක්ති වෙනස ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා ශක්තියක් ස්කන්ධ වෙනස E සමාන mc වර්ගය කියලා ලියන්න පුළුවන් ශක්තියක් විදිහට පරිවර්තනය වෙනවා කියලා.
මේ ශක්තිය මැන ගන්න අපි කතා කරනවා ශක්ති ඒකකයක් ගැන ශක්ති ඒකකයක් කියලා කියන්නේ මොකද්ද පරමාණුක ස්කන්ධ ඒකකයට අනුරූප ශක්තියගේ දැන් අපි ගත්තොත් මොකද්ද පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ ඔයාලා දන්න එක 1U වගේනේ කාබන් 6 12 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධෙන් 12න් එකගේ කීයක් වෙනවද ඒකගේ 1.66 වැඩි කිරීම 10 27 කිලෝග්‍රෑම් වගේ අගයක් වෙනවා මොකද්ද පරමාණුක ශක්ති ඒ පරමාණු ස්කන්ධ ඒකකය ඊට පස්සේ ආට පුළුවන් පුතේ මේකට E සමානයි MC වර්ගයේ දාලා 1.66 වැඩි කිරීම 10^27 වාරයක් 3 වැඩි කිරීම 10 8 වර්ගයේ දාලා සුළු කරලා පරමාණුක ශක්ති ඒකකය ගන්න පුළුවන් මොකෙන්ද ගන්නෙ ජූල් වලින් ලබා ගන්න පුළුවන් ඒක ජූල් වලට කන්වර්ට් කරාට පස්සේ පුතේ ඒක ඉතා කුඩා අගයක් නිසා හරිද අපි ඒක පරිවර්තනය කරනවා මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලට ඒක සාමාන්‍යයෙන් 930 ගානක් 31 34 වගේ අගයක් එනවා ඒකකේ වෙන්නේ මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් තමයි ඒක ලැබෙන්නේ එතකොට මේක හරියට මගේ ගත්තොත් 931.6ක් වගේ තමයි එන්නේ මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් රයිට් ඊට පස්සේ අපි දැන් මේකේ කතා කරන ළමයි නෂ්ටික පරමාණුක නෂ්ටිය සිදුවන පුතේ ප්‍රතික්‍රියා වර්ග කිහිපයක් තියෙනවා ඒ කියන්නේ පරමාණුක නෂ්ටිය ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙනවා නෂ්ටික විකන්ද ප්‍රතික්‍රියා සහ නෂ්ටික විලේන ප්‍රතික්‍රියා කියලා කියනවා රයිට් පුතේ අපිට ඊට පස්සේ කතා කරන්න තියෙනවා මේ නෂ්ටික බන්ධන ශක්තිය යටතේ මේ විශ්වේපවදන විශේෂතරම ප්‍රස්ථාරයක් ගැන මේ ප්‍රස්ථාරයේ මගින් ලොකු දෙයක් ඒ කියන්නේ ලොකු ශක්තියක් නිපදවන්න සයන්ටිස්ට්ලට පුළුවන් වුණා මොකද්ද ප්‍රස්ථාරය අපි මේ ප්‍රස්ථාරයේ අඳනපතේ මෙන්න මෙහෙම එකක් ප්‍රස්තරගත කරනවා x අක්ෂයට දානවා න්‍යූට්‍රිනෝව න්‍යූට්‍රිනෝ සංඛ්‍යාව කියලා කියන්නේ මොකද්ද මෙතනට දාන්නේ a කියලා කියන්නේ n + p කියන එක ඊට පස්සේ නෂ්ටික බන්ධන ශක්තිය තියෙන්නේ නස්තික බන්ධන ශක්තිය මධ්‍යන්න ගෙනන මධ්‍යන්න නස්තික බන්ධන ශක්තිය ඒ කියන්නේ b යට a කියන එක අපි දානවා y අක්ෂයට right බන්ධන ශක්තිය බෙදනවා a ගින් ඒතර අල්ලන මධ්‍යන්න නස්තික බන්ධන ශක්තියනවා ඒ ප්‍රස්ථාරය සයන්ටිස්ට් නිර්මාණය කරනවා b යට a ඒ ප්‍රස්ථාරය පුතේ මෙන්න මෙහෙම ඇවිල්ලා උපරිමයට ගිහිල්ලා මෙන්න මේ වගේ යන ප්‍රස්ථාරය මේක භෞතික විද්‍යාවේ විශේෂිතම ප්‍රස්ථාර වලින් එකක් මොකද්ද මේ ප්‍රස්ථාරයේ විශේෂත්වය පුතේ මේ ප්‍රස්ථාරයෙන් අපි හඳුනා ගන්නවා නෂ්ටියේ ස්ථායීතාව කොහොමද වෙනස් වෙන්නේ කියලා ඒ අනුව මේක මේ තියෙන්නේ x අක්ෂයේ තියෙන ළමයි මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් තමන්නේ ශක්තිය මේක සාමාන්‍යයෙන් අගය 8ට වඩා වැඩි නම් අපි කියනවා ඒ නෂ්ටින් ස්ථායී කියලා මේ විශ්වේපවර්ණ පුතේ ස්ථායීව නැස්තිය තියෙන මෙතන එයා කවුද මතක තියාගන්න නිකල් කියලා එකපාරක් විභාගෙත් ඇහුවක හරිද මම බලන්න පාස් පේපර්ස් පෙරලා බලන්න එකපාරක් විභාගය හරියට 2019 අවුරුද්දේ මට මතකෙත් ඇහුවා MCU එකකට කවුද ස්ථායීව නැස්තිය තියෙන්නේ කියලා අපතේ නිකල් මොකද හේතුව මධ්‍යන් නැස්තික බන්ධන ශක්ති ප්‍රස්ථාරයේ උඩමින්නේ කවුද නිකල් හරි ඊට පස්සේ මේ ප්‍රස්ථාරයේ භාවිතයෙන් සයන්ටිස්ලා පැහැදිලි කරනවා මොකද්ද නෂ්ටික ප්‍රතික්‍රියා වර්ග දෙකක් ගැන. ඔයාලා දන්නවා පුතේ නෂ්ටික ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙනවා නෂ්ටික විකන්ද ප්‍රතික්‍රියා සහ නෂ්ටික විලේන ප්‍රතික්‍රියා කියලා. මොකද්ද නෂ්ටික විකන්ද ප්‍රතික්‍රියා වෙන්නේ? පුතේ මේක හැමතිස්සම මේ විශේෂ බව නෂ්ටින් හදන්නේ නිකල් දක්වා පත් වෙන්නේ. ඒ කියන්නේ නෂ්ටිය අස්ථායි නම් ඒගොල්ලෝ ඇල්ෆා බීටා ගැමා පිට කරමින් ස්ථාය තත්ත්වයට පත් වෙන try කරනවා. අවසාන නතර වෙන්නු යුරේනියම් තේරෝඩියම් යුරේනියම් රේඩියම් තෝරියම් ඒවා වෙනස්ලා වෙනස්ලා කියලා නිකල් දක්වා තමයි පත් වෙන්න ඕනේ. මොකක් හරි අස්ථාය සමස්ථානයක තියෙනවනම් නිකල් දක්වා යන්න තමයි try කරන්න හැමෝටම යන්න බෑ. මම එතන තමයි යන්න try කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට සයන්ටිස්ට්ලට පුළුවන් වෙනවා පුතේ මෙන්න මෙතන තිබ්බනම් p කියලා නෂ්ටියක් මේක අස්ථායිනේ. එතකොට මෙයාට මොකක් නියුට්‍රෝනින් පහර දීලා එයා හදනවා තවත් නෂ්ටින් දෙකක් බඩපත් කරනවා කිව් සහ ආර් බවට හරි එතකොට මෙන්න මෙහෙමපත් වෙනවා නම් අපි ඒකට කියනවා නෂ්ටික විකන්ද හරි
නෂ්ටික විකන්ද ප්‍රතික්‍රියා කියලා කියනවා. එතෙන්ද වෙන්නේ P කියන එක පත් වෙනවා Q + R බවට. තව එකක් තියෙනවා. දැන් මේකම පත් වෙන කරපතේ මෙතන ශක්ති පරයාසයක් එනවා. මොකක්ද? මේ පද්ධතියේ පිට වෙන ශක්තියක් ඩෙල්ටා E කියලා. ඒ ශක්තිය පුතේ EP - EQ + ER ට සමානයි. ශක්ති වෙනස. මේ ශක්තිය තමයි පරමාණුක ශක්ති බලාගාර අපි ලබා ගන්න. මේක මෙතන නියුට්‍රෝනොත් වෙන නියුට්‍රෝන තමයි සාමාන්‍ය පහර දෙන්නේ. ඊට පස්සේ ඊළඟ සම්බන්ධතාව තමයි මොකද්ද? නෂ්ටික විලේනය. නෂ්ටික විලේන ප්‍රතික්‍රියා. සූර්යයාගේ බොහෝ විට ඇති වෙන්නේ මේ නෂ්ටික විලේන ප්‍රතික්‍රියා. ඒකෙද වෙන්නේ පුතේ මොකද්ද? නෂ්ටියේ තියෙන අස්ථායි පරමාණු දෙකක් සමස්ථානික දෙකක් අරගෙන අලුත් එකක් බවට මෙහෙම පත් වෙනවා. අපි කියමු මෙතන තිබ්බ කියලා R කියලා එකක් S කියලා එකක් තිබ්බ කියමුකෝ. එයා P බවට පත් වෙනවා. නැත්නම් L එක M එක N බවට පත් වෙනවා. මෙතනද වෙන්නේ L + M ගෙන් අලුත් එකක් හැදෙනවා N කියලා. මේක විමෝචන ශක්තිය පුතේ කාට සමානයිද? E L ගේ සහ M ගේ ශක්තිය එකතුව පුතේ වැඩි කාට වඩාද? එන්ට වඩා. එතකොට මේ ශක්තිය තමයි සූර්යයා පිට කරන්නේ විද්‍යුත් චුම්බක තරංග විදිහට. රයිට්. එතකොට මෙන්න මේ ටිකත් එක්ක අපිට මේ කතාව ලස්සන කතා කරලා ඉවර කරන්න පුළුවන්. මොකද්ද මේ නෂ්ටික බන්ධන ශක්ති ප්‍රස්ථාරය? මේක අතිශය වැදගත්. බලන්න පුතේ නෝට් වල මේව අනිවාර්යෙන් තියෙනවා. ගොඩක් ළමයි දන්නේත් නැහැ, ඉගෙනගෙනත් නැතුව ඇති. හරි. රයිට්. ඊට පස්සේ ඊළඟට අවසාන එකකේ අවසාන උපකොටස අපි යනවා. මොකද්ද? අංශු භෞතික විද්‍යාව ගත්තාම ඔයාට ඔයාට කියනවා ඒකෙදි මොකක් ගැනද කියන්නේ? අංශු තොරකයක් ගැන කතා කරනවා. හරිද? අංශු තොරකය කියලා කියන්නේ විශේෂිත උපාංගයක්. අනිවාර්යයෙන්ම මේ ළඟකදීම විභාගෙදී ප්‍රශ්න හයි අංශු තොරකය ගැන. අපි දුන්නු ගිස් පේපර්ස් වලත් තියෙනවා අංශු තොරකය ගැන හොඳ ප්‍රශ්න දාලා. ප්‍රති අංශු තොරකය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වගේව අධික ත්වරණයේ ලක් කරලා ගැටෙන්න සලස්සලා බලනවා ඒගොල්ලෝ කඩන්න පුළුවන්ද කියලා. සයන්ටිස්ලා හඳුනාගත්තා ඒගොල්ලෝ කඩන්න පුළුවන් කියලා. ඒ අනුව ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන තවත් කාණ්ඩ දෙකකට කඩන්න පුළුවන්ලු. එක කාණ්ඩයක් තමයි මොකද්ද? ක්වාක් කියලා කියන්නේ. ක්වාක්. තවත් කාණ්ඩයක් තමයි මොකද්ද? ලෙෆ්ටන් කියලා කියන්නේ පුතේ. ක්වාක් ගත්තාම ක්වාක්ගේ කොටස් 6ක් තියෙනවා මෙන්න මේ විදිහට. පුතේ ලෙෆ්ටන් ගේ කොටස් 6ක් තියෙනවා මෙන්න මේ විදිහට. එතකොට ක්වාක් ගත්තාම ක්වාක් හැදලා තියෙනවා අප් ක්වාක්, ඩවුන් ක්වාක්, චාම්, ස්ට්‍රේන්, ටොප්, බොටම් කියලා. අප් ක්වාක්, ඩවුන් ක්වාක්, චාම්, සෙන්, ටොප්, බොටම් කියලා. ඉතින් ඉලෙක්ට්‍රෝන තියෙන ලෙෆ්ටන් ගත්තාම ලෙෆ්ටන් කොටස් 6කට බෙදෙනවා පුතේ. මොකද්ද? ඉලෙක්ට්‍රෝන, ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව, මියෝන්, මියෝන් නියුට්‍රිනෝව, ඊටse ටෝ නියුට්‍රිනෝව කියලා බෙදෙනවා කොටස් 6කට. රයිට් පුතේ. මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය ගත්තාම 1 8 3ක් වෙනවා. පරමාණු ක්‍රමාංකය ගත්තාම ධන දෙක බෙදීම තුනක් වෙනවා. ඩවුන් ක්වාක් පුතේ ස්කන්ධ ක්‍රමාංකයේ එක බෙදීම තුනයි, පරමාණු ක්‍රමාංකය ඉසට සමානයි ඍණ එක බෙදීම තුනක් වෙනවා. ඒ අනුව ප්‍රෝටෝන කියන එක නා හැදලා තියෙන්නේ සයන්ටිස්ට්ලා හඳුනාගෙන තියෙන අංශු තොරකේ භාවිතා කරලා. ඒක හැදලා තියෙන්නේ අප් ක්වාක් දෙකකුයි ඩවුන් ක්වාක් එකකින්ලු. ඒ වගේම නියුට්‍රෝන කියන එක පුතේ හැදලා තියෙන්නේ ඩවුන් ක්වාක් දෙකයි අප් ක්වාක් එක කිල්ලු හැදලා තියෙනවා. දැන් අපිට තේරෙනවා ඇති. දැන් මෙයාගේ A හැදෙන්නේ එතකොට එක බෙදීම තුනේ සෙට් කීයක් එනවද? තුනක් එනවා. ඒ වගේම මෙයාගේ Z ගත්තාම දෙක බෙදීම තුනේ ඒවා දෙකකුත් තව එක බෙදීම තුනක් එනවා. එතකොට තුන බෙදීම තුනයි, ඒ කියන්නේ එකක් එනවා. ධන එකක් එනවා. ඊට පස්සේ මෙයා ගත්තාම ස්කන්ධ ක්‍රමාංක එක බෙදීම තුනේවා තුනක් වෙනවා, ඒ කියන්නේ එකයිනේ. පරමාණු ක්‍රමාංකය ගත්තාම
දන දෙක බෙදීම 3යි ඊට පස්සේ ඍණ එක බෙදීම 3 ඒවා දෙකක් වෙනවා එතකොට බිඳුවක් වෙනවා සෙට් නෙවෙයිනේ රයිට් ඔන්න ඔහමයි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියන ඒවා හැදලා තියෙන්නේ ඔන්න ඊට පස්සේ පුතේ තව අවසාන වශයෙන් කතා කරනවා විශ්වයේ තියෙන බල වර්ග හතරක් ගැන දුඩ බල දැඩි බල ගුරුත්වාකර්ෂණ බල සහ විද්‍යුත් ආකර්ෂණ බල කියලා එන විද්‍යුත් චුම්බක බල කියලා right ඔන්න ඒකත් එක්ක පදාර්ථ විකිරණමම එක්ස්ප්‍රස් ෆිසික්ස් යත් ඉතාමත් කෙටි කාලෙතුල කතා කරා ඔබට තවත් මොනවා හරි මගෙන් වෙන්න ඕන අවශ්‍යතාවක් තියෙනවා නම් මගේ පුතේ දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ගිහලා මැසේජ් එකක් ඔබ වෙනුවෙන් තවත් උදව් කරන්න අපි සැදී පැහැදී ඉන්නවා right එහෙනම් ආපහු මේ වගේ වීඩියෝ එකක් නෙමෙයි තවත් අලුත් ප්‍රොජෙක්ට් එකක් යටතේ අපි ඔයාලත් එක්ක ඉදිරියටත් එකතුලා වැඩ කරමු හැමෝටම ආයුබෝවන් හොඳට වැඩ කරන්න පුතේ